සිහින ගෙන්න කුමාරියේ බලන අපි දන්නවා මේ වෙනකොට වෙලා තියෙන දේ. ඔන්න ගොඩක් දවස් බලන් හිට පාටිය නම් සුපිරියටම තිබුණා. තානියාට ඕනේ උනේ එක දෙයයි. හැමෝටම වඩා කැපිලා පේන්න. හෙක්ටර් උනත් උත්සාහ කළේ ඒකට. හැබැයි ඒ දේ සාර්ථක කරගන්න බැරි වුණා. හෙක්ටර් සහ තානියාට. හැබැයි තින් තානියාට බැරි වුණ දේ සත්සාරණිට වගේම රොනාලියාටත් පුළුවන් වුණා. මුළු පාටියේම අවධානය දිනා ගන්න. නමුත් වැඩේ කියන්නේ සත්සාරණිට තමයි මුළු පාටියේම අවධානය තිබුණේ. කොටින්ම කියනවා නම් සත්සන්නගේ ඇඳුම ගැන පවා කතා වුණා හෙක්ටර් පවා. ඉතින් නමුත් අවසානයේ සිද්ධ වුණ දේ අපි දැක්කා. ඒ තමයි ටානියා වැරදියට තේරුම් ගත්තා. ඉතින් ඒ වෙලාවේ ජගත්ට පවා තරහ ගියා. නමුත් ඉතින් මේ වුණ දේත් එක්ක ටානියාට හිතේ බංගලාවෙන් යන්න පවා. නමුත් හෙක්ටර් එක කරන්න දෙන්නේ නැති වෙයි. මොකද හෙක්ටර්ටත් ඕන එක දෙයයි ජගත්ගේ සල්ලි පමණයි. ඉතින් මේ සිද්ධි මේ විදියට යනකොට අපි දන්නවා තව දෙයක්. රොනාලියා ළමයින්ට හරි ආදරෙයි. ඒ විතරක් නෙවෙයි රොනාලියා වැඩ කරන අයට පවා හරියට ගෞරව කරනවා. අවංකවම ටානියාට වඩා නම් සිය දහස් ගුණයකටත් වඩා ආදරණීය චරිතයක් විදියට අපිට ගන්න පුළුවන් කමක් තියනවා වෙනසක් නැහැ. ඉතින් ඒ කියන්නේ මේ රොනාලියා නිසා සත්සන්නට සහ ජගත්ට එකතු වෙන්න ලැබෙන්නේ නැති වේද? මේ ගැන හැමෝටම ලොකුම ලොකු ප්‍රශ්නයක් ඇති. හැබැයි ඉතින් රොනාලියා හිතන පතන විදියත් එක්ක දැක්කාම වැඩි දවසක් යන කලින් මේ වගේ දෙයක් වෙන්නත් වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ තමයි කුමාර සහ රොනාලියා අතර ආදරයක් ගොඩනගෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෙරීන්ගේ බලාපොරොත්තු කඩ වෙයි. මොකද රොනාලියා යොදවගෙන බිස්නස් අයිති කරගන්න ෂෙරීන් දරන්නේ ලොකුම ලොකු උත්සාහයක්. නමුත් ඒ එක දෙයක්වත් සාර්ථක වෙන්නේ නැති වෙයි. අවසානයේ රොනාලියා සහ කුමාර් විවාහ වෙන අතරේ ජගත් සහ සත්සන්නිට විවාහ වෙන්න අවස්ථාවක් ලැබෙයි. මොකද සත්සන්න තමයි ජගත් සාගරී වගේම ගැළපෙන එකම කෙනා බවට පත් වෙන්නේ. අවසානයේ චාල්ස් සහ ෂෙරීන් නැවතත් පිටරටමයි කියලා හිතන්න පුළුවන්. සත්සරණි සහ ජගත් ළමයි සතුටින් ඉන්නකොට කියලා හිතන්න පුළුවන් කමක් තියනවා වෙනසක් නැහැ. ඉතින් හෙක්ටර්ට තානියාට දුකෙන් කල් ගෙවන්න වෙයි දුප්පතුන් වගේ කියලාත් විශ්වාසයෙන් හිතන්න පුළුවන්. සිරිල්ට නම් ඉතින් තමන්ගේ රියදුරු රස්සාවම තියේවි. හැබැයි සත්සන්නිට වැඩම් කියලා කතා කරන්නත් හිතන්න පුළුවන් කමක් තියෙනවා. හිත හදාගන්න වෙයි කියලා හිතන්න පුළුවන් කමක් තියෙනවා. සත්සන්න ජගත් එකතු වෙනවට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම සත්සන්න ගැන දැනන හැඟෙන අවංක අදහස කමෙන්ට් එකක් විදියට අපිට කියන්න අමතක කරන්නත් එපා. ඒ වගේම සිහින ගැන කුමාරිය බලන ඔයා ඉදිරියට වෙන කුතුහලය පිරුණු සිද්ධි උපකල්පනය කළ දැනගන්න ටෙලිකවලම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.